আরে না মেয়ের দিকে তো আমায় হারিয়ে দেবেন মেথা না মেয়ে মেয়ে দিকে তো হারিয়ে মেয়ে দেবেন। মহ মেয়ে দেখ মেথা না এখানে আর্যন মহাশয় ও দেখ মাং মি শরণয় তুলে মাং পরিচ সমুপাদ এই ক্রিয়াবলী সকাশ নেয় নি আর হিস ভাবে ইন্ন কোটে এই মানে ইদ ও মেথা না আমি ক্রিয়াবলী মিটু না কেন প্রায়োগিক পেত্ত আবিলা আপিটা মে মহতে আবদিয়াক কেন এ আবদিয়া কেন এক আবিলা পেন দে পেন এহেন দে এহেন এতনা পেন এক নতি ভেন্নিত না এহেন এক নতি ভেন্ন না দন্ন দে দন্ন একক্বত নতি ভেন্ন না নমুত এ এ স্বভাবে এ এ এ স্বভাবে এ স্বভাবে এটা মিদুনু স্বভাবে একটা আবদি ভেন ඒ ඒ ස්වභාවය තුළ මිදුණු ස්වභාවය තුළ එහෙම මේ ඒ ස්වභාවය මිදුණු ස්වභාවයකට අවදිය කියන එක සාන්දිටික දෙයක් Tamanටමයි දැනෙන්නේ. තව කෙනෙකුට ඒක Tamanට කියාගන්න හැකියාවක් නෑ. ඔව් ඒක ඔව් නෑ නෑ නෑ. ඒ අවදිය තුළ ඒ එතන සාන්දිටික ධර්මයක් ඒ ධර්මතාවයක් එතන තියෙනවා. නමුත් එතනට දැනෙනක තියෙන තමන්ට අර අල්පෙනිත්තක් හරි අනුනොත් හරි කකුල කොහේ හරි දොරක වැදුනොත් හරි ඒ එනේ ඒව තුලත් කෙනෙක් නියෝජනය වෙනවද කියන දැනීමත් එක්ක තමයි ඔක තියෙන්නේ. එහෙම ගානක් නැහැ. දැන් ඉස්සර නම් එහෙම නෙවෙයි චූටි දෙයටත් අර ප්‍රතිචාරය අර වගේ නෝ දැන් නම් එහෙම නෑ සොබාරාමක් නේ කියලා. අර එහෙම මට තේරෙනවා ලොකු එකක් ඉතින් මට මෙන්න මේ ටික තමයි හරියට ඔබතුමියන් හිතමු දැන් මෙහෙම ඔබතුමිය හිතමු දැන් ඔබතුමිය මැරෙනවා කියලා මේ මොහොතේ සම්මුතිය තුළ මරණය ගැන කතා කරනවා. ඔව්. එයා නම් පොතපත විතේ. මට එහෙම මට හිතෙන්නේ දැන් මේ මේ ෂණයනේ ඔක්කොම එතකොට කොයිද අම්මා කියලා. සම්මුතිය මරණයක් දැන් මේ ෂණයනේ මේ මොහොතනේ ඔක්කොම එතකොට කොහේද සම්මුතිය තම මරණයක් කියන තැන මං එහෙම පණම ගන්නෙ නැහැ මේ මෙතන තමයි ඔක්කොම කියන එක එතන මේ මේ ෂණය මේ මොහොත මොහොත මොහොතවත් අහුවෙන්නේ නැහැ නේ ඒ ඔන්න ඔය ගැටලු ටික මට මේ තමයි හරියටම නිරාකරණය කර ගන්න මට සම්මුති මරණයක් ගැන එහෙම බිය ගැනීම ඇති ගැනීම එහෙම කිසිවක් නැහැ මට ඇත්තටම මේ 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 දැන් මේ ෂණය තුළ මරණයක් ගැන එහෙම දැනෙන්නේ නැහැ මේ මේ මොහොත තුළ මට දන්නවා ඒ ඉපදී පාඩේ වයස් කියන ස්වභාවය තේරෙනවා. එතන 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 හිතෙනවා ඒක මොකක්ද තියෙනවා කියලා. ඉතින් තව තැනකට යන්න අවශ්‍ය නැහැ නේ මෙතනනේ අපි බලන් ඉන්නේ. රසා මේෂනේ පමණයි. ඔව්. මේෂනේ ඇති වුණා නැති වුණා. ඔව්. ආ කෙනෙක් කොහෙන්ද? එතකොට හිතන්න කල්පනා කරන්න එහෙම මොකවත් නෑ හරි ඒක කියන්න මට වචන හැදෙන්නේ එතකොට සිතක් කියලා දෙයක් පණවන්න බෑ ඔව් ඒ කියන්නේ තිබ්බොත් නේ අර ටික තැනින්නේ ඒ කියන්නේ එතන ආයතනක කෘත්‍යයක් පණවන්න බෑ ඔව් ඒ කියන්නේ එතන නිරෝධයක් වෙනවානේ සලායතන නිරෝධයක් තියෙනවා නම් සරතන නිරෝධයේ මේෂණේ නම් මේෂණේ ඇති වෙනව නැති වෙනව. ඔව්. ෂණේ ෂණේ ඇති වෙනව නැති වෙනව. ඒකට තමන්ගේ රූපේවත් එහෙම මුකුත් එහෙම ආයි කෙනෙක් ආත්මයක් දෘෂ්ටියක් මුකුත් තියෙන විදිහක් නැහැ. නැහැ. ෂණේ ඒකයි මම අර ඒකයි කිව්වේ අර මං අතීතයට ගලපනවා මගේ වර්තමාන මොහොත මං මොකද මෙහෙම අර එහෙම කරගන්න පුළුවන් නේ. අතීතය මම තාම මැරිලා නැහැ නේ ඉතින් මම හරි තියෙන්න ඕනේ නේ මේ මෙහෙමයි කියලා මම ඉතන ඉතන ගලප ගන්නවා ඉදා මං හිටිය හැටි අද මං මගේ මෙහෙම ලොකු වෙනස ඒ කියන්නේ රූපේ සම්බන්ධව වෙහෙසු නැහැටි එතකොට අරිෂ්ඨ තුම හිත සැහැරලා තියෙන හැටි මේ දැන් අවුරුදු 60 වුණත් ආර්යයන් වහන්සේ ස්ත්‍රිය කියන එක ගැන රූපය ගැන වෙහෙසෙනවනේ ඒ ඔක්කොම අතහැරිලා එහෙම කෙනෙක් නෑ. ඒක හදන්න දෙයක් නෑ. ඒක සබදාමක් බවට පත් වෙලා. ඉතින් ගලපනවා කියුවේ
ගලපනවා කිව්වේ දැන් මම තනියමනේ මේ ගමන දැන් මේ මොහොතේ ඔබ වහන්සේට කතා කරන්නේ මම තනියමනේ මේක මේ තැනට මම හදාගත්තේ මෑතක නිදි මම මේ ධර්මය ශ්‍රවණය කරගෙන හරියටම මොකක්ද මේක 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 කීකී ගවේෂණය කරේ. එතකොට මම බලනවා එදා මං ජීවත් වුණ කොහමද අද වෙනකොට කොහමද මේ මොහොතට කොහමද මේ මොහොතට කොහමද කියලා මං අර එහෙම ගොඩාක් මට තේරෙනවා මං ගොඩාක් අහසයි පොළොවයි වගේ කියලා මේ මොහොතේදී. ඇයි එහෙම ගලපන්? ගලප ගත්තේ මේක සොයා ගන්න නැතුව වෙන මොකට වන්නේ නේද? මම මොකද්ද මේ කරන්නේ කියන එක හරි දැනෙන්න ඕනේ නේ. ඇයි ඒක දැනෙන්න ඕනේ කියලා ඉතින්? එනකම මේ මාර්ගයේ යනවද නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් හැදිනවද කියලාවත් දැනින්නේ නැහැ නේද? ඇයි දැනෙන්න ඕනේ කියලා ඉතින්? ඇයි මාර්ගය යනවද ලෙඩක් හැදිනවද කියලා ඉතින්? නැහැ ඉතින් ඔය දැන් ඒ කිමෙ හිතෙන්ද මට ඒක තමයි හරියටම මේ 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 නිවැරදි කරගන්න ඕනේ මං. ඒ කියන්නේ ආත්ම සංඥාව තියෙනවා. ආත්ම සංඥාව මට ඒව හරීම අපහසුයි මෙතන මේ වචන සම්මුති වලින් කියන නෑ ඔය දැනෙන ස්වභාවයක් තමයි ඔබතුමී ඉදිරිපත් කරන්නේ. මෙතන ආත්ම සංඥාවක් දැනෙනවා. එහෙම දෙයක් මෙතන දිනයි. මට ඇත්තටම එහෙම කියන්නේ කියලා තමයි තියෙන්නේ. උඹට මම මේ කියන නිසා තමයි දැන් ඔබ වහන්සේ මේ හිතන්නේ. ඔබතුමාට එහෙම සංඥාවක් තියෙන බව වැටෙනවානේ. ඒ කියන්නේ ඔබතුමාට මේ මේ හරිද දන්නේ නැහැ මාර්ගය එහෙම කියන සංඥාවකුත් වෙනවානේ. එතකොට දැන් මම ලෝකේ ස්වභාව දකින්නවා අවිද්‍යාව භූමිය නිසා තමයි පටිච්ච සමුප්පාදය සකස් වෙන්නේ කියලා. එතන අතහැරෙනවා. අවිද්‍යාව නිසා පටිච්ච සමුප්පාද කතාවත් අවශ්‍ය නැහැ. ඒ මම්මි දැන් මේ ඔබ වහන්සේ මේ කියන්න ඕනේ නිසා කිව්වේ නැත්නම් මට හිතන ඇත්තටම දැන් අවශ්‍ය නැහැ තමයි. කොහොමද වෙන්නේ? ඇත්තටම එහෙම දෙයක්ද කියන එක. ඒ කියන්නේ ඔය දැන් සිත ගැන මොකද හිතන්නේ? සිතුවිලි ගැන. ඇති වෙනවා නැති වෙනවා. නෑ ඇති වෙන සිතුවිලි මොකද? වර්තමාන මොහොතේ මොනහරි මතක් වෙලා වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ මොනහරි මතක් වෙලා ඉන්න පුළුවන් එම් වෙන්නේ නැහැ. හිතුවත් නේ සිතුවිල්ලක් හටගන්නේ. ඒ හිතුවත් කොහොමද හිතනවා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් හටගන්නවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතුවොත් පෙර මතක වර්තමාන මොහොතේ මම දන්නේ මම්මි මේ හදන්න තියෙන විදිහක් මේ මට ඒක තමයි මේවා ටික හරියටම නිරෝගී කරන්න ඕනේ. නෑ මේ අවධිය කියන එක අතිශයසියුම් ඔය ගැඹුරුයි කියලා. ඔය කියන ස්වභාවයේ නෙමෙයි මේ අවධිය තියෙන්නේ. දැන් ලොකු ඔබතුමගේ ලොකු දියුණුවක් තියෙනවා. ඔබතුමේ ගොඩාක් දියුණුයි. අනිත් අයට වැඩිය ගොඩාක් දියුණුවක් අපිට දැනෙනවා මේ කතා කරන ගොඩාක් අයට වැඩිය. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමිය ගාව තියෙන ආත්ම සංඥාව. ඒ ආත්ම සංඥාව ඇවිල්ලා දැන් මේ ස්වභාවයේ අවදිය කියන එක ඇවිල්ලා හීනෙන් අවදි වෙනවා වගේ. ඔව්. හීනෙන් අවදිනවා සහ හීනෙ පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේ අවදිය කියන එක ඇවිල්ලා මේ දැන් සිතුවිලි මායාවේ නැකිටට පස්සේ ඒ නැකිටනවා කියන එක ඇවිල්ලා ඒ කියන්නේ විඥාන මායාවට අයිති නැති දැනීම. ඔව්. විඥාන මායාවට අයිති නැති ඒ අවදිය. එහෙම කිව්වොත් ඒ කියන්නේ අපි අර ලුණු වගේ දැනෙන එකක් ඒක ඒ අවදිය. ඒ අවදිය තුළ කිසිවක්ම නැහැ. ඒක හරියි. නෑ මෙතන අතිශය මේක වටා ගන්න ඕනි තරක්. ඒ කියන්නේ මේ අවදිය කියන එක තමන් නැති ස්වභාවයක්. ඔව් ඔව් ඒක මේ අවදිය තුළ සිතුවිලි
තමන්ගේම සිතුවිලි දිහා අවදියෙන් අවදියක් තියෙනවා. එතකොට සිතුවිලි තමන්ගේම සිතේ ස්වභාවයට, ඒ තමන්ගේම සිතුවිලි දැන් මේ පේනේවා, ඇහෙනේවා, ඇඳිනේවා ගැන ඒවට අයිති නැති අවදියක් තියෙනවා. ඒ අවදිය තමයි ඥායස අධිගම කියන්නේ. ඒ අවදිය තුළ ඒ ඥානේ, ඒ ඥානේ තමයි, ඒ ඥානෙට තමයි කහසුවන්නේ. ඒ එතන තමන්ටම දැන තමන්ගේම ඒ අර ආත්මීය ස්වභාවය, ලෝකෙට ඇලුණු ස්වභාවය, දිය වේගෙන යන ආසවක්ඛ්‍ය ඥානෙත් එතනමයි සකස් වෙන්නේ. ඒ අවදිය. ඒ අවදියටම තමයි එතකොට ඔය පුබ්බේනවා සංසනේ චුතු උප්පත්ති ඥානේ පවා, ඒ කියන්නේ මේ සිත කඩගෙන නිරුද්ධ වෙන එක පවා දැනෙන්නේ අවදියටයි. ඒ සිතේ ද බාහිරට මුලින් අපි පේනවා ලෝකෙට, ඔබතුමිය එතනනම් පාව් කරලා තියෙන්නේ, ලෝකෙටත් අයිති නැහැ, සිතටත් අයිති නැහැ. මේ සිත එතකොට පොත කියලා බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ, සිතින් පොතක් හම්බ වෙන්නේ නැහැ, සිත කියලා දෙයක්වත් නැහැ මෙතන. ඒ එන තැන එහෙම සිතන දෙයක්වත් නැහැ, එහෙම පෙන්නන දෙයක්වත් නැහැ. ස්වභාවය තුළම ඒ වටින හරයක් වටිනාකමක් මුකුත් නැති ඒක දැනෙන ඥානයකටයි දැනෙන අසුවේ. ඒක දැන දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමක් ඇති වෙනවා මේ තව දෙයක් මතක් වෙනවා කියමු, අපිට සිතක් සකස් වෙනවා කියමු. ඒ ස්වභාවයට, ඒ සිතට අයිති නැති ස්වභාවික අවදියක් තුළ තමන් ඒ සිතට අයිති නැහැ ඇත්තම කිව්වොත්. අතන තමන් මේ අවදිය තුළ කෙනෙකුත් නැහැ. ඒ තමන් කියන්නේ සිත නම් විඥාන මායාවක්, විඥාන මායාවට අයිතිත් නැහැ. ඔයක බොරුවක් නෙමෙයි. මේ මොකද කෙනෙකුත් නැහැ හැබැයි. නෑ. මේ අවදිය තුළ කෙනෙක් කිසිම එහෙම අදහසක් නැහැ. ඔව් දැන් එක්කල යුතුයි. මේ අවදිය කියන එක, අවදිය කියන එක අපිට කියන්න වෙන්නේ එහෙමයි. මේ අවදිය මොහොතට, අවදිය කියන එක මොහොත පමණි, තුන් කාලයක් මුකුත් එහෙම නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒ අවදිය තුළ කෙනෙක් නැහැ. ඔව් ඒක තමයි. එතකොට දැන් අර දැන් මං සාමාන්‍යයෙන් දැන් මේ මෑතක වෙන ගම මං මහා විශාල පින්කම් කරපු කෙනෙක් නේ. මේම දිනුනා. ඉතින් මට දැන් ඒවා ඒ මොනවද මේ ඔක්කොම මේ කියලා මට දැන් එහෙම දේවල් නැහැ දැන්. ඒ මට ඔය කෝල්ස් එනවා අරවා කරන්න මේව කරන්න කියලා. ඉතින් මං දැන් එකෙන් මිදිලා නිසා මට දැන් ඊතර අවු වෙන දෙයක් නැහැ එහෙම ඉඳලා. ඉතින් ඒ අවබෝධය, ඒ සත්‍ය දකින එක තියෙනවා, ඒ යථාභූත ඥානෙ තියෙනවා. ඔව්. ඒ යථාභූත ඥානෙ නිසා තමයි දැන් එහෙම දේවල් වලට එන්නේ නැහැ, යන්නේ නැහැ. ඔව්. මොකද සත්‍ය දකින්නවා දැන්. ඔව්. සත්‍ය ඥානෙ තියෙනවා. දැන් එතකොට මේ අවදිය තුළයි මෙතන තියෙන්නේ සියුම්. මේ කියන්නේ අවදි වෙනවා කියන්නේ නිින්දෙන් නැගිටිනවා වගේ ස්වභාවයකට අවදි වෙනවා. ඔව්. ඒකට මේ සමංගේ සිත සම්බන්ධයක් නැහැ. නෑ. සිත සම්බන්ධයි නම් අතන ඇලීම් ගැටීම් දෙක හැදෙනවනේ, ඒක පස්සේ දුවනවනේ. නේද? නේද? මේ අවදිය තුළ එහෙම දිව්වයි කියලාත් ඒකත් අයිති නැහැ. නෑ. මෙතන අතිශයසියුම් ඒකනේ මේ යමක් වෙනවා කියලා දන්නවා. නෑ මේ ඔව්. මේ අවදිය කියන එක තමයි මෙතනදී ඔබතුමිය හොඳින් තව ටිකක් නොවන පිටින්න ඕනේ. අවදි වෙන ස්වභාවයක් මේක කියනවා. දැන් මෙන්න මම දැන් මේ හුරු අපි දැන් මේ කතාවෙදි කියනවා වගේම දැන් හුරුවක් හදාගෙන මේ මාර්ගයේ මේ ටික කරගෙන යන නිසා මම ඔබ වහන්සේගෙන් අහන්නේ, මම දැන් මේ තැන ඉඳගෙන දැන් මොකද්ද මං ඉදිරියට මේක කරගන්න ඕනේ කියන එක තමයි මට හරියටම. ඒ අවදියට සිහිය පිහිටාද? ඔව්. මේ කියන්නේ මේ අවදිය කියන්නේ වෙන මේ නිකන් අර ගස්වල අතු හෙලවෙනවා වගේ, අහසේ වලාකුළු පාවෙනවා වගේ, හුලං හම්බෙනවා වගේ. මෙන්න මේ අවදියක්. හැබැයි මේ අවදියක සිතුවිලි එනවා යනවා හුලඟ වගේ. ඒ සිතුවිලි වලට තමන් අයිති නැති බවක් දැනෙනවා. අන්න හරි. මට අන්න ඒ තමයි ඒ ස්වභාවයකට. හැබැයි ඒ දැන ස්වභාවය තමන් කියලා දෙයක්වත් නැහැ. නෑ. මෙතන තමයි ගැඹුරුම තැන. තමන්ටයි ඒක සාන්දිටික වෙන්නේ. එදා ඔබතුමිය ගොඩක් කලාවට පොඩ්ඩක් හරි සිවුම් හරි ආත්ම ස්වභාවයක් දැනලා තියෙනවා. ඔය අදහස් ප්‍රකාශ කරගෙන ගිය ස්වභාවය තුළ.
දැන් මේ 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 ඔබවහන්සේ තේරුම් කරේ අර සුළඟ වගේ එහෙම අර දැනෙන්නේ නැති. අන්න ඒ ස්වභාවය තියෙනවා වැඩ කරනවා වන්නට මට එහෙම දැනීමක් නැහැ. එහෙම එකක් තියෙනවා නිකන් ඇවිදිනකොට වුණත් අර තේරෙනවා මං අර නිකන් හරි සැහැල්ලුයි නිකන් පා වෙනවා වගේ එහෙම එකක් මට තියෙන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම එහෙම පා වෙන වගේ ස්වභාවයක් නෙමෙයි. මෙතන තියෙන්නේ වැඩ කරනවා ඇවිදිනවා ඒ එතනට තමන් අයිති නැති එක. ආ ඒක වෙන්නේ නැති මම මේ පා වෙනවා වගේ කියලා මම මේ මේ වචනයෙන් හිතන්නේ. අයිති නැති ස්වභාවය. අයිති නෑ. ඒ කියන්නේ ඒකේ මිදුණු හරින එක තමන්ගෙන් එළියට බහලා තමන් යනවා වගේ. තමන්ගෙන් එළියට බහලා තමන් දිහා බලන් ඉන්නවා වගේ අවධියක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ මම මේ පැරණි දෙයක් ගැන අහන්නේ. එතකොට මම එක වතාවකදී ඔය ධ්‍යාන තලවල වෙන්නේ නැති මං එතකොට ඉඳලා තියෙන්නේ. එතකොට මම දැක්ක මගේ අපි කියන්නේ රූපය කියන මේ විඥාණයද ඕරා එක කියන එක වල එළියට පෙනිලා මේ මම කියන එකේ නා පේන ස්වභාවය. එහෙම එකක් මං කලින් දැකලා තියෙනවා. අර මං කිව්වේ අර දෙලෝකෝමම දැක්ක ඊට පස්සේ මම දැක් මම ඒක තේරුම් ගත්ත මේ මගේ චිතමය වන් දැකලා කියලා මම එතන ප්‍රතික්ෂේප කරා කියලා. ඔය මායාව කියලා චිත්ත ස්වභාව තේරෙනවා. මේ මායාව කියලා අවබෝධ කරා කියලා. ඔව්. ඔකට හැසියන්. ඔව් ඉතින් මට මෙන්න මේ දැන් මම මේ ඉන්න මොහොත තුල මගේ මේ ක්‍රියාකාරකම් ටික මම ඔබ වහන්සේගෙන් හරියටම නිරවුල් කරගෙන ඉදිරියට මම වඩා ගන්න කියන එක තමයි මට පොඩ්ඩක් මේක හැදිරි කරගන්න මොහොතක් තිබුණේ. මම ඒකයි මේ වහන්සේගේ ෆෝන් නම්බර් එක මම ගොඩාක් මේ නිවාසලාට සමිනාසලාට දුන්නා මාර්ගය නිරවුල් කරගන්න කියලා. එහෙම අයියේම එයාස් එහෙම කියන්නේ. එහෙම කිව්වේ මට දැන් එහෙම සාමාන්‍යයෙන් නම්බර් එක ගන්නවා ඉතින්ම කතා කරන්න ඕනේ මම කියන එකක් තියෙනනේ මට එහෙම එකක් තිබුණේ නැහැ. දැන් කතා කරන අයට මම කියන්නේ මෙන්න නම්බර් එකක් තියෙනවා මමත් මේ උන්වහන්සේගේ ධර්මය ගවේෂණය කරගෙන යන්නේ ඔබ වහන්සේලා කතා කරලා ඉස්සර දැනගන්න කියලා. දැන් ඔබතුමගේ අන්තිම මොහොත මේ මොහොතන. ඔව්. දැන් ඔබතුම හිතන්න නිකමට හිතන්න මේ මෙතනින් එහාට ඔබතුමිය මේ අන්තිම හුස්ම හෙළනවා කියලා. ඔව්. හරි ඉවරයි. ඉවරයි. එහෙම තමයි දැන් මම ඉන්නේ. මට මේ මොහොත විතරයි ඉතින්. ඔකට ඔය දරුවවත් ඔය කරන දෙයක්වත් කරපුවවත් පළක් නැහැ. නෑ. මේ මොහොත විතරයි. ඒකයි මං අර දැන් මේ මොහොත විතරයි මං ඉන්නේ කිව්වේ මොකද්ද? මේ මොහොත කියන්නේ අර දැන් තාම මේ ජීවත් වෙන නිසා මම මේ වචන ටිකක් මේ මේ කියවන්නේ නැහැ. ඒක තමයි. එතකොට ඒ නිසා මම කියන්නේ මොකද? ඔය ඒ කියන්නේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට එහෙම දෙයක්වත් නැහැ අතට. ඒ කියන්නේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට අවදි වෙනවා කියන්නේ එහෙම දෙයක්වත් නැහැ. නෑ. ඒ කියන්නේ මේ ස්වභාවයේ එහෙම දෙයක් තමයි අවදි වෙලා තියෙන්නේ. ඒ ස්වභාවය අවදි වුණාට පස්සේ ඒ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට ඒ අවදි වෙනවා කියන තැන ඇත්තටම සිතුවිලි නැහැ. සිතුවිලි නැහැ. හරි. ඒක මට දැනීමක් තියෙනවා. ඒ දැනීම සාන්දිටිකයි. ඒ දැනීම සාන්දිටිකයි. ඒක කියා ගන්නත් බෑ ඒක නිසා වචනවල. හැබැයි එතන සිතුවිලිත් නැහැ. සිතුවිලිත් නැහැ. ඒ කියන්නේ මේ දැන් මන් නැති වෙනවා කියන සිතුවිල්ලක් නැහැ. නැහැ. ඒ සිතුවිල්ල මේ දැන් නැති වෙනවා කියන සිතුවිල්ල ඒ සිතුවිල්ලක් බවත් ඒට තමගේ ඉන්න ස්වභාවයට ඒක අදාළ නැති බවකුත් දැනෙනවා. ඒ කියන්නේ කෙලින්ම එතනම සබඳතාවම වෙලා ඉවරයි. මැරෙන දෙයක්වත් නැහැ. අන්තිම සිතයි කියලා දෙයක්වත් නැහැ. නැහැ. අන්න හරි මට ඉන්නේ ඉතන ලොකුවට පැහැදිලි. මට දැන් මම ඉන්න තැන දැන් ඔබවහන්සේ මේ ස්වභාවයට අවදි වුණාට පස්සේ එතන මේ කතා කරන තැන කියා ගන්න බෑ වචන නැහැ. සබඳතාවම කිව්වත් වැරදි. නමුත් එතන තමයි. ඒක තමයි. තරං
කියන්න පුළුවන් ඒ වචන හැම එකකම දෙයක් තියෙනවා තරංග එකකවත් දෙයක් තියෙනවා දෙයක් තියෙනවා ඒ කියන්නේ ඔය එක වචනයකටවත් ගන්න බෑ භාවයේද අවකාශයේද එහෙම අපිට ගන්න බෑ ඒක තමයි ඒ ඔක්කොම වචන ඒ වචනක වලට ගන්න බෑ වචනයක දෙයක් තියෙනවා අන්න ඒක තමයි නෑ අවධිය තුළ දෙයක් නෑ නෑ අවධිය තුළ දෙයක් නෑ වචනයක් නැහැ ඒ ස්වභාවයට අවදීමක් තියෙනවා එතකොට අර සිතිවිල්ල නෑ නෑ මට දැනෙන ස්වභාවය තමයි මේ අන්තිම ෂණේ මේ ෂණේ කියන එකකවත් ඒක සිතිවිල්ලක් බවට අර අවධිය තුළ තියෙනවා අවදීනවා හරි අන හරියටම හරි ඒක එතකොට මට දැනෙන ස්වභාවයට දැනෙන්නේ මොකක්වත්ම නැහැ කියන එක මෙතන ඔක්කොම තියෙනවා ඔක්කොම තිබුණට දැන් ඔය සම්මුතිය තුළ දැන් ඔය මුකුත්ම දැන් අපිට මේ පේන ඇහෙන දේවල් වගේ ඒ හැඩතලේවත් ක්‍රියාසිතක් බවට පත් වෙනවා ඒ කියන්නේ ඒක නිකන් මේ වෙන්කර දැකීමකට විඥානයකට අයිති නැති ක්‍රියා ස්වභාවයක් ඒ ක්‍රියාවලියට ප්‍රබස්තර සිතයි තමයි අපිට පේ අන්න හරි ඒකනේ අපි මේක පවත්වන්න කනවා බොනවා අඳිනවා ඒ ටික වෙනවනේ අපින් ඔව් නේද ඒ අපි ඉන්නේ එතකොට නමුත් ඒ ඔක්කොම අයිති වෙන්නේ සිතට ඔව් මෙතන සිත නැහැ නමුත් ඒ ක්‍රියා ටික වෙනවනේ ඒ සිත මේ සිතේ මිදුණු ස්වභාවය ඔව් මේ අවදිය තුළ සිතින් එළියට ඇවිල්ලා අවදි ස්වභාවය අවදි ස්වභාවය තව සිතක් නෙමෙයි. හරි. මේක හරි ගැඹුරුයි. හරි ගැඹුරුයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම අවදි ස්වභාවය තව සිතක් නෙමෙයි. හරි ගැඹුරුයි ඒක. ඔව් හරිම ගැඹුරුයි. මම ඒකයි මේ මොකද එතකොට ඒ අවදියටම සිහ පිහිට ගන්න ඕනේ එහෙනම්. ඔව්. අවදියට සිහ පිහිටව ගන්න තැන කියන තැන තවත් සිතක් නැහැ. ඔව්. දැන් අර ඔබ වහන්සේගේ ගැඹුරු දේශනා මම නැවත මට ඒක හරියටම මොකක්ද කියන තැන මෙතන ඇත්තටම තියෙන්නේ මේ සිත ඔක්කොම කතා අවිඥානික සංඥාවක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. නමුත් මේ මෙතන අවිඥානික ස්වභාවයක්නේ. ඔව්. දැන් මෙතන අවිඥානික නැහැනේ මේ ධර්මේ. නැහැනේ. ඔව්. මේ ධර්මයේ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීතයි කියන අවිඥානිකයි අවිඥානික නැහැනේ. ඔව්. ද අවිඥානික මනසක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ අවිඥානික මනස කියන්නේ සිතුවිලි කියන්නේ විඥානේනේ. නමුත් ඊට අදාළ නැති ස්වභාවයකට මේ දැනෙන දැනීම කතිෂේ ගැඹීරයි. මොකද සිතින් පිට අපිට හිතන්න දන්නේ නැති කම. අන්න හරියට. මේ ගන්න බෑ වචන වලට. මේක ආයේ වචන කියන එක ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ නාම රූප ඇතුලේ. අන්න හරියට. ඒක රූපයක් අපි භාෂාවේ කෙලින්ම රූපයක් වෙන්නේ. මේ රූපයක් නෑ. ඔව්. භාෂාව කියන්නේ ගැනීම රූප සංඥා මෙතන නෑ. නෑ, ඒක නෑ. කොහොමද එතකොට වචනයක් හදන්නේ? ඒක තමයි. එතකොට අපි ඉන්නේ ප්‍රභාෂවල ස්වභාවයේ. මෙතන ප්‍රභාෂවල ස්වභාවය හැබැයි මේ මෙතන සිත නැහැ. සිත නැහැ. හරි. පනවන්න මේ මෙතන සිතේ ස්වභාවයක් නෙමෙයි මේ. ඇත්තම කිව්වොත්. සිත අභිභාගීය ස්වභාවයකට අවදි වෙනවා. ඒක සිතේ ස්වභාවයක් නැහැ. ඒ අවදියද ඒ දැනීමක් පමණයි. ඒකයි මේක ඥායස් අධිගමය. හරි. ඒ දැනීම සිතුවිල්ලක් නෙමෙයි. නෙමෙයි දැන් අපිට අර දුනුරහ දනු දැනීම ඒක සිතුවිල්ලකට ගන්න බෑ. ඒ වගේම කෙනනන දැන් ඔය කොච්චි කනකොට මිරිස් කනකොට ඔය ගම්මිරිස්කට එහෙම නැත්තම් කවහොම ඉඳිකට්ටකින් ඇන්නොත් හරි දැනීම. ඔව්. ඒක කියන්නේ අරූපේ කියලා කියන්නේ ඒක ගන්න බෑ සිතකට. සිතකට හරි පැහැදිලි. ඒකෙන් අර මේක විග්‍රහ කරගන්න තමයි. ඒක රූපයක් ගන්න බෑ. ඒකයි අරූපේ කියන්නේ. ඔව්. දැනීම. ඒ කියන්නේ ප්‍රභාස්වරය නේද? ප්‍රභාස්වරය. ඔව් හරි මත් දැන් ඒක පුංචි දරුවට එක තිබුණා. ඒක ඔව්. පුංචි දරුවා ඉපදෙනකොට පුංචි දරුවාට තිබුණට මේ රූප ශබ්ද ඒවා ගැට ගැහෙලා තිබුණේ නැහැ. ශබ්ද හැඩතල ගැට ගැහෙලා තිබුණේ නැහැ. දිට්ඨ සුත මුත් ඒවා තිබුණේ නැහැ. තිබුණේ නැහැ. දැන් මෙතන සංඛාර තිබුණේ නැහැ එතකොට. මොකද සංඛාර නැහැ. සංඛාර කියන්නේම අතට තේරෙනවා මේකම තමයි. ඒ කියන්නේ මේ ප්‍රසාද වීම. සබ්ද ඒවා මෙයා ප්‍රසාදුණු තන සංඛාර. ඒව එකතු වුණු තන සම්පන්න වෙනවා අභිසංකරණ වෙනවා. අභිසංකරණේ කියන්නේ අනිකරම යන ගමන, සිතුවිල්ල යන ගමන. යන ගමන. ඒක සංඛාර. සංඛාර ප්‍රභාස්වර සිතේ නැහැ. පරවන්න. හරියටම හරි. හරියටම. ඒක ප්‍රභාස්වර කියන තැන සිතක් පරවන්න බෑ එහෙම. මොකද තුන්වාසේ ජාති ධම්ම සූත්‍රයේ පෙන්නනවා.
ස්කන්ධානම් කියලා. ස්කන්ධානම් පාටිභව ආයතනම් ප්‍රතිලාභ ආයං උච්ච ජාති කියලා. ඒක මෞකුසේ පලවන්නත් බෑ එහෙම. මොකද ප්‍රසාදයක් මේ කියන්නේ. ඒකයි ආයතනයක් හැදෙන එකයි. ආයතනයක් හැදෙනවා කියන්නේ ආයතනයකට තියෙන්න එපයි. එහෙමනම් ආලෝකයක්වත් තියෙන්න එපයි. ඇස ප්‍රසාදවත් වෙන. එතන ඇසේ ආයතනය ඇස තියෙන ආයතනය. ඉතින් මෞකුසේ ඇතුලේ කොහොමද ඇස පලවන්නේ? අනන්න බෑ. ඒක ගොඩක් අර තේරෙන්න මේ ධර්මයේ මේ තරම් ගැඹුරට ගිය කෙනෙකුට විතරයි ඒක දැනෙන්නේ. ඒක දැනෙන්නේ මෙතන කොහොමද මේක පණවන්නේ කියලා. මෞකුස ඇතුළේ ප්‍රසාදයක් පණවන්න බෑ. ඔව් ඔව් ඔව්. බෑ කොහොමද පණවන්නේ? අපිටත් තේරෙන්නේ මොකද ආලෝකයක් කොහොමද පණවන්නේ? බාහිර ආලෝකයක් නැතුව කොහොමද ඒකට ඇසක් පණවන්නේ? ඔව් ඔව්. ඇස පණවන්න බෑ. ආයතනේ ඒකයි ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්න ස්කන්ධානම් පාටි භාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. මෙන්න මේ පණවන්න බැරි තැන ලෝකයක් පණවන්න බැරි තැන මේ අවදි වෙන ස්වභාවයට ලෝකයක් නැති වෙන තැන කොහොමද ඒ චුතිසිතක් පණවන්නේ? හරියටම හරි. ඔව්. මේ සිතට අයිති නෑනේ. නෑනේ. ඔව්. සිතේ මිදුණු ස්වභාවය කොහොම සිතක් තියෙන්නේ? සිතක් තියෙන්නේ. මෙන්න මෙතනයි චුතිසිත පණවන්න බෑ. නැවත උපතක් පණවන්න බෑ. දික්ඛින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විනීය ගේද නහි ජාතු ගබ්බසේයම් පුනරේති. පණවන්න බෑ. හරි හරි හරි. සිත නිරුද්ධයි. සිත නිරුද්ධයි. ඒ කියන්නේ නිරෝධ පුනර්භව පුනරුත්පත්තිය. ඒ දෙකම නේද? ඔව් පණවන්න බෑ. සිතමයි පුනර්භව ඒකමයි පුනරුත්පත්තිය වෙන්නේ. පුනරුත්පත්තිය හරි. ඒක පණවන්න එතකොට ඔව් ඔය කොහොම වචන ගොඩක් ඔය වචන වල එළිනොත් නම් හැබැයි අතර තවත් මොනවා හරි ඒකේ තේරුමකුත් නැහැ. ඒක තමයි ගොඩාක්ම ඔබ වහන්සේගේ දේශනාවලින් දැන් මට ගොඩක් අහන්න දේවල් කලින් තිබුණා. නමුත් මම මේ දේශනාව අහනකොට ඒවා ඔක්කොම එතන එතනම ඒවා නිරවුල් වෙලා ගියා. ඒ දේශනාවලින්ම ලිහිලිහි ගියා. අන්න හරි. අන්තිමටම ඔතන හිරවුණා. අතන හිරවුණා මං. ඒකට තමයි මට හිතුනේ නෑ මං අද කතා කරන්න ඕනේ. දැන් මං අද නිදාස් කවුරුත් කියදනේ. මම දැන් අතිශයින් ගැඹුරුයි. මේක පොඩු කරන්න බෑ තමන්ටම තමන් අවශ්‍ය. අපේ මෙන්න මේක ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔව්. මෙහෙම දෙයක් තියෙනවා මේ ආශ්‍රව කෙලෙස් ස්වභාවය. එහෙම නැත්නම් ලෝකේ දැනෙන ස්වභාවයක්. ඔව්. දැනෙන ස්වභාවයක් ඔතනම දැනෙනවා. ඔව්. ඔන්න ඔය දැනෙන ස්වභාවයේ දියවිගෙන යන ස්වභාවයක් දැනෙන්න ඕනි. ඒක ගන්න එපා. ඒක ගන්න එපා ඕලාරික කරලා සිතුවිලි වල ස්වභාවයකට හිතන්න යන්න එපා. හිතන්න යන්න එපා. මේ අවදිය තුළ හිතන්න යන්න එපා. මේක දැනෙන එකට අවදි වෙනවා විතරයි. විතරයි. මේක හිතන්න යන්න එපා. 아무තේ මේ ධම්මං මේ ආශ්‍රව කෙලෙස් වෙලා රහත් වෙනවා කියලා ඔය මුකුත් සිතුවිලි ගන්න එපා. හරි හරි. ඒවත් ඒ උනත් එකයි නැතත් එකයි ඒව වැඩක් නැහැ. මේ අවදියට එන්න ඕනි. අවදියට දැනෙන දැනීමක් විතරයි සාන්දිටික ධර්මයක්. එම ගන්න බෑ සිතිවි වලට. ඒක දැනීම තුල මේ ආත්මීය ස්වභාවය ලෝකයක තියෙන ස්වභාවයක්. ලෝකයක් කියන හැඟීමක්. අර ඇලෙන ගැටෙන ස්වභාවයක්. ඒ කියන්නේ මේක ඇවිලා කම්පන ස්වභාවයක්ම තමයි මේ හැම දෙයකම මේ හරයක ඒ තියෙන එකට වචන ගන්න නම් හරි අමාරුයි. කොහොමද දැනෙන ස්වභාවයක් මේක තියෙන්නේ මේ අපිට කියන්න වෙන්නේ වචනෙන් මේ අර රෝකෙට තියෙන දැනෙන ස්වභාවයක් කියන්නේ. ඒක අවධිය තුළ මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඔබතුමනි පැහැදිලි විවර කරන්න ඕන කියන්නේ ඒක. ඒ අවධිය තුළ දැනෙන ඒ දැනීම ඒ රහ නැ වෙනවා වගේ තමයි අරහත්ත්වේ කරා යන්නේ. ඒ කියන්නේ මේ දැනීම තුළ දියවිගෙන යනවා අර ලෝකෙට බැසගෙන හිටපු ඒ දැනීම. ඒ කියන්නේ ලෝක මේ යමක් දැනෙන දැනීම මේ හොඳයි නරකයි හරි මොනවා හරි ඇලීමක් තිබුණා නම් ඒ ලෝකෙට තිබුණු ඇලීමක් දියවිගෙන යන ස්වභාවයක දැනීමක් එනවා අවදිය තුල. අවදිය තුල දැනෙන ස්වභාවය කියන්න බෑ කිසි කෙනෙකුට කියා ගන්න පුළුවන් කන් නෙමෙයි. නමුත් එතන මේ සියල්ලෙ මිදුණු ඒ අවදිය තුල දැනීම දියවිගෙන දියවිගෙන යන ස්වභාවය තුල සම්පූර්ණයෙන්ම නොදැනෙන ස්වභාවයකට පත් වෙනවා. අවදිය තුල පාවෙන ස්වභාවයක් එනවා. ඔව් ඔව්. අවදිය තුලයි ඒක එන්නේ. අවදිය තුල. ඒක සිතුවිලි වල කතාව නෙමෙයි. සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් ගන්නත් එපා හිතන්නත් පුළුවන් නෙමෙයි. නෑ නෑ. අන්න අතනම එනවා දැනීම තුල අවදිය තුල මේ දැනෙනවා මේ අවදිය අවදියට බොරු කරන්න බෑ. එතන දැනෙන සංඥා සුකුම වීගෙන යනවා දැනෙන්න ගන්නවා.
ඒක තමයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසමුප්පාදං කියලා පෙන්නන තැන. ඒ ඒ විරාගයට යන තැන එතන. අවසානයේදී මෙතන රාගය විරාගය දෙකටම ඇතුළේ තියෙන ස්වභාවයක් එනවා. සංකාර උපේක්ෂාවට එනවා. ඒ ස්වභාවය තුලයි අක්තර සංකාර උපේක්ෂාව කියන්නේ සිතුවිලි වලින් මිදෙන ස්වභාවය. මේක ඇතුලේ අවදිය තියෙන්නේ. ඒ අවදිය තුලක් තියෙනවා. මේ මුකුත්ම ඒ කියන්නේ දැන් මේ කියන්නේ මේ මේ අර දැනීම දියවිගෙන යන ස්වභාවය තුලම Tamanṭamai දැනෙන්නේ එහෙම දියවිගෙන යන ස්වභාවයත් ලෝකෙට යම් කිසි තිකුණු ඒ රාරු ගතිය සුකුම වී සුකුම වී සුකුම වී සංඥාව ගිහින් සංඥා නිරෝධයට යන එක එතර Tamanṭamai ප්‍රත්‍යක්ෂ වෙන්නේ රහත් භාවය. එක සිතුවිල්ලට හිතලා කරන්න නම් පුළුවන් දෙයක් නෙමෙයි. Tamanṭ කරන්න පුළුවන් අර අර සත්‍ය දකින්න එක විතර යථාභූත ඥානේ. ඒක හැමතැනම Taman ධර්මයේ දකින්න ධර්මතාවයේ දකින්න මේ මේ ලෝකෙට බැස ගන්නෑ. ලෝකෙ මිදෙන ඒ විතරයි Tamanṭ ගල හැක්කේ මේ මේ අවදිය තුල මේ ආශ්‍රව කියලා ශේවිගෙන අනේ හිතලා කරන්න බෑ. බෑ හිතලා අපිට ක්ලියර් එක හිතන්න හිතන්නත් බෑ. ඒක දැනීමට දැනීමට සිහිය පීටනවා මිසක් අවදි වෙනවා මිසක් අපිට බෑ අපිට ඒක හිතලා කරන්න කිසිම දෙයක් නැහැ. ඔව් දැන් ඔබ වහන්සේ අර මේ ඒක විග්‍රහ කරනකොට මට ප්‍රත්‍යක්ෂ වෙනවා දැනීම තමයි මම මේ විග්‍රහ කරන්න යන්නේ වචන වලින් කියන එක නේද? ඒක ඒ ඒ ඒක හරියට අපිට මෙහෙම අපිට දැන් මේ කියනකොටත් මැවෙනවා හරියට නෑ රේල් පිලි දෙයක් වගේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ මේ සිතුවිලි පැත්තට අයිති නැති අමුතුම මේ අර පාරවල් දෙකක් වගේ ගාලු පාරයි රේල් පාරයි වගේ. ඒ කියන්නේ රේල් පාර කියන්නත් බෑ මේ අයිති නැති මොකද්ද හරිනම් ලයින් එකක් වගේ එකක්. ඒ කියන්නේ මේකට අයිති නැතිව දැනෙන අවධියක්. ඒක හරි තනක් මොකද්ද කියලා ඒ දැනෙන අවධිය හරි අතිශය ගැඹීරයි මේ 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 ධර්මතාවය බලනකොට. ඒක තුන ඔය කතා කරන ඔය 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 වචන නෑ හැබැයි. ඔව් ඒකට ස්වභාවය. වචන නෑ. එතන මේ මොහොතේ මේ අන්තිම සිතයි කියන දේකුත් නෑ. ස්වභාවය. ඒ ඔක්කොම සිත යථාභූත ඥානේ දකින්න තැන මේ මෙතන තියෙන්නේ අවදියක්. අවදිය තුල අවදිය විතරයි. අවදිවත් කම පමණයි. පමණයි. අවදිය පමණයි. පණවන්න කිසිම දෙයක් නෑ. මුකුත් පණවන්න පුළුවන් කමකුත් නෑ. එතනම තමයි අර මේ 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 සුතිසිත වුණත් එතන පණවන්න බෑ. ඔව්. ඒක අතිශයින් ගැඹුරුයි එතකොට. මොකද මේ එතකොට සුතිසිත දැන් මේ යථාභූත ඥානෙ මේක දකින්නවා කියන තැන මේ මේ අවදියේ එන තමන් සිතට අයිති නැති වෙලා බලනකොට. තමන් සිතින් එතනම මිදිලා. ඒකයි මෙතන මේ මේ මිදීම. ස්වභාවය මේ වචනින් මං කියන්නේ ඉන්න ස්වභාවය. ඔව් මෙතනදි වෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙලාවට මේ සමහරලාට සිතුවිලි මොනවා වුණත් එතකොට මේ අවදියට තමයි වැදගත් වෙන්නේ කෙනෙක්ගේ. ඔව්. කෙනෙක් කොතනට අවදි වෙන එකයි වැදගත් වෙන්නේ. ඒක හරියට තේරෙනවා. එතකොට මුකුත් අදාළ නැහැ අවදි අවදියයි වැදගත් කියන්නේ. ඔව්. එතකොට අපිට ඒක වැටහෙනවා එතකොට. ඒ ඒ අවදියට තමන් අවදිය තුල තමන් අවදිමත් වෙන එක ඒ කියන්නේ ඇත්තටම ආර්ය භූමියට අවදි වෙන්නේ ඕකමනේ අවදි කියන්නේ ඒ කියන්නේ මාර්ගයට ඔබ හට ගන්නවා කියන්නේ ඕකමනේ ආරස්ඨංග මාර්ගයේ සම්මාදිට්ඨියනේ උතන ඉන්නේ නාම රූප වලින් මිදෙන තැනනේ ඒ කියන්නේ අවදියට නෙන්නේ එයාට අවදිමත් ස්වභාවයකට එනවා ඒ අවදිය තුලනේ ඊට පස්සේ එයා ඒ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයකට අවදි වෙලා ස්වභාවය අනා අනිදස්සන විඥාණයෙන් පස්සේනේ උතන අපපටිදිත විඥාණය එතරම් ක්‍රියාසිත තියෙන්නේ මෙතනනේ මාර්ගසිත මාර්ගසිත ඵලසිත ඔක්කොම තියෙන්නේ මෙතන ලෝකෝත්තර භූමිය. ඔව් ලෝකෝත්තර. මෙතන ලෞකික භූමියේ තමයි ඔක්කොම කර්ම ඵල විපාක සේරම තියෙන්නේ. අර සිතවිලි ඇත්ත වෙලා. ඇත්ත වෙලා. හරි. මේ මිදීම කියන තැන කර්ම ඵලයක් කොහෙද පණවන්නේ? කොහොමද ඒක කරන්නේ? කිසිවක් පණවන්නේ. ආ ගැඹුරුයි මේක එතකොට. ගැඹුරයි. ඔව්. ඒක තමයි මම දැන් ඇත්තටම මං ෆෝන් නම්බර් එක ලැබිලා කතා කරන්න දැන් වෙන කෙනෙක් නම් ඔක ගත්තට මං කතා කරනවා. ඇත්තටම මෙතන අනාගාමි කියන්නේ න ආගාමි කියන්නේ මේ සිතුවිල්ලේ ආගාමි වෙන්නේ. සිතුවිල්ලෙන් මිදුණාම ආගාමි වෙන්නේ කොහොමද? හරි. කොහොමද? ඒ ධර්මයේ බැලුවම හැම පැත්තම ගැලපෙනවා. අග මුල මැද ඔක්කොම ගැලපෙනවා. ඔව්. ඒක මේ බුදුනාසේව නම දාලානේ අනාගාමි අනිත් එක සුද්ධාවාස. ඒ සුද්ධයි සිතුවිලි සම්පූර්ණ මේ දැන් සිත සම්පූර්ණ මෙතන සිත පණවන්න බෑ සුද්ධ වෙලා. බෑ. සුද්ධ වෙලා.
තමන් නීතිය මඩගහරු එරෙන්නේ මඩගහරුෙන් අනිත් පැත්තට කියන හරියටම හරි සුද්ධාවාසේ සුද්ධාවත් ඒ කියන්නේ මේ මේක හදිසියවත් මේ මෙතන අවසාන හුස්ම මෙතන ගියත් ශරීරයේ පොළවට පස් වුණත් මේ මේ නැවත කලලක මව් කුසක සකස් වෙන්නේ මේ අනිවාර්ය සුද්ධාවාසේ මේ සුද්ධාවාස කියන්නේ මේ අපි කියනවානේ මේ ශක්තිය කියලා මේ මේ අපි ගන්නවානේ මේ අපි වැලි කැටයක් මේ මේ උපමාවක් ගන්න මේක අතිශයින් ගැඹුරුයි මේ වැලි කැටේ අපි තුම මේ වැලි කැටේ කඩාගෙන බිඳගෙන 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 යනවා කියලා රූප කලාප වලට මේ අවිල රූප කලාප වල මේ සේරම මේ මේ අපි ප්‍රසාද රූපකින් මේක දකින්නේ ආයතන හරහානේ ඒකෝ මේ වැලි කැටේ බිඳගෙන 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 කියලා සියුම්ම කෝටි ප්‍රකෝටි ගානට බෙදලා අපි ගත්තා කියව මේ ශක්තිය ඇතුළට බැස්සා කියව වැලි කැටේ ඇතුළට බැස්සා වගේ නිකන් මේ උපමාවක් ගන්න ශක්තිය ඇතුළට බැස්සා කියලා මෙතන නෙමෙයිද අපි හීන දගේ දැන් හීන ඇතුළේ වැලි කැටයක්වත් තියෙනවා හීන ඇතුළේ ওই වැලි කැටේ බිඳලා බිඳලා ගියා වගේ ශක්තිය කියන්නේ හීනේ හීනේ පෙන්වන්න පුළුවන්ද කොතන තියෙන කියලා. නෑනේ. දැන් හිරික ශක්තිය ඇතුලේ කියන්නේ මෙන්න මේ අපි අංශුවක් ගත්තොත් අංශුවත් බිඳගෙන බිඳගෙන ගියා වගේ අතිශය කිසිම උපකරණයකට මොකටවත් අල්ලන්න බැරි යනවා නේද ශක්තිය බිඳ බිඳ ගිය තැනක නේද හීනේ තියෙන්නේ. දැන් හීනේ මේ හැම අංශුවක්ම මේ මේ පෘථුවේ අපි හිතමු මේ විශ්වයේ ඕනම අංශුවක් අංශුව කියන්නේ අපි කියන්නේ ඊටත් වැඩිය මේ සියුම් කතාවක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ එක අංශුවක ඇතුළට මෙහෙම ගියාම හීනේ තියෙනවා කියන එක නම් මුළු විශ්වයේම ඇතුළේ අංශුව ඇතුළේ හීනේ තියෙනවා. ඔව්. මේ අතිශයින් ගැඹුරුයි ම අපිට තේරෙන්නේ නැහැ මේක වැටහෙනවද කියන්න. හීනේ තියෙන තැනක් පනවන්න බෑ කියන එක මේ කියන්නේ. ඒ කියන එක කොයිද මේ හීනේ තියෙන්නේ කියලා බැලුවොත් එහෙම හැම අංශුවකම ඇතුළේ ශක්තිය ඇතුළේ මේක අතිශයින් ගැඹුරු කතා. මිලියන් ට්‍රිලියන් ගානක හීනේ තියෙනවා. බලනකොට මේ එක අංශුවක් ඇතුළේ සේරම මුළු ලෝකෙම ඇවිල්ලා මේ මහා ගැඹුරු කතාව මේ කවුරුත් පිළිගන්නේ හේකුත් නැහැ මේක මේක අපි පිළිගන්නත් බෑ අපි කියන්නේ කාටවත් පිළිගන්න කියලා මේක මේක ඥානෙට හසුවන්න ඕන එක ඒ කියන්නේ මේක මේ හීනේ අපි දකින හීනේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඒක රළුව පනවන්න බෑ එළියට බෑ 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 එළියට පනවන්න බෑ එහෙනම් මේ දිව්‍ය ලෝකවල හැප්පිලා ප්ලේන් එකක් වැටුණායි කියලා නිවුස් වලට යන්නවා එහෙම නැත්තම් ප්ලේන් එකක් හැප්පිලා දිව්‍ය ලෝකයක් කඩාගෙන වැටිලායි කියලා කොහේ හරි කියන්නේ. ඔව් ඒක හරි. කවදාවත් නොවන දෙයක්. ඔව් ඒක හරි. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ රෝහිතත් බාහිරෙන් හොයන්න එපා කියලා. හරියට. මේක සිත ඇතුලෙන් හොයනවා කියන එක මේ ශක්තිය ඇතුළට බහලා හොයන එකක්. හරියට. මේ ශක්තිය ඇතුලේ මේ හීන කියන්නේ දිව්‍ය ලෝක ඔක්කොම තියෙන ඔන්න ඔය කතාව ඇතුලේ. ඔතනයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අතිශයින් ගැඹුරු කතාවක් ඒක මේ 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 කොහෙද මේ බලනකොට මේ 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 කොහෙද මේ 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 කතාව අස්ම මේ හිතා ගන්න බැරි තැනකට යනවා අමුතුම විශේෂයකට යනවා ඕ ඒක ඒක තමයි මට මේ ලොකු මේ ගැටලුවක් වෙලා තිබුණේ මං කතා කරනවාද තව මේ කාලා මේක දැන් ඇත්තටම හිතුවා මේ 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 මේවා අපි නම් ඇත්තට හැමතැනම පෙන්ලා තියෙනවා ඔය 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 ලෝක කතාව කියලා 31 ලෝක ධාතුම ඇතුලේ තියෙන්නේ සිත ඇතුලේ ඇතුලේ තියෙන්නේ 31 ලෝක මේ මොකද්ද සකස් වෙන්නේ රළු ස්වභාවයක්ද ඒක තිරයන් ලෝකේ කලලක සකස් වෙන හේතු වෙන්නේ ඒකයි ඔව් ඒක හරියටම හරි තියෙන්නේ ඒකයි සකස් අපි ඒක පෙන්වන්න සෑහෙන උත්සාහ කරනවා අපි කියනවා මේ 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 සිරස අල්ලනවා වගේ මෙහෙම කියනවනේ යාපනේ තල්ලනවා මෙහෙත් අල්ලනවා ඒ ඔක්කොම අල්ලන්නේ එතන තියෙනවා ඒරියල් එකක් ඒක තමයි සර්කිට් එක ඒක තමයි කලලේ කියලා කියනවා අපි කියනවා මෙතන මේ එකම සංඥාව නෙමෙයි සංඥාව වෙනස් වෙනවා මේ සංඥාව රළු වෙන ස්වභාවය තුලයි මේ පහළ ලෝක සකස් වෙන්නේ කියලා. ඔව්. ඒක අර කල්ලේ සකස් වෙන හැටි අපි අහසේ විදුලි කරනකොට මෙහෙ ජනෙල් හෙල්ලෙනවා වගේ අපි කියනවා මේක මේක යනවා නෙමෙයි කියනවා වතුරේ ගලක් දැම්මහම ඒක ඒ යනවා නෙමෙයි ඒ කෙරෝලේ තියෙන අංශු එතන වදිනවා කියන එක පෙන්නනවා ඒ ඒ තැන මේ අංශු තියෙනවා කියන එක. ඔව්. ගල කඳේ තේරම ජල අංශු සමානයි. එහෙනම් මුළු විශ්වයේම අංශු සමානයි. සමානයි. මෙතන අංශුව වෙනස් වෙන එක ඕනම තැනක වෙනවා කියන එක කියන්නේ. ඔව්. එතකොට අර දම්සක් පැවතුන. ඒකයි දසදහසක් ලෝක ධාතුව කම්පා කරනවා කියන්නේ. ඔව් ඒක හරි. දම්සක් පැවතුම සූත්‍රයේ අර තිපරි වට්ටය එතන ඔය දැන් ඔබ වහන්සේ ඔය පැහැදිලි කරපු ඒ කොටස වගේ නේද? ඒක කොහමද තිපරි වට්ටමට සම්බන්ධ කරන්නේ? ඉස්සර භාවිතා කරා මේ ධම්මපදී වට්ට ද්වේදස ආකාරම් කියන තැන චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට දකින්න තුන් ආකාරයෙන් ගන්න. ඔව්. එතනදී ගන්නවානේ
අපි ගන්න නම් මෙහෙමයි, බාහිර දඟ මැරෙන දුක දුක, හිතේ දරුවා මැරෙනකන් අම්මලා අඬනවා ඒක දුක සත්‍ය. ඊට පස්සේ ඒ දෙකම නෙමේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ ස්කන්ධ දුක්ඛ කියන එක, දුක නොවන දුක, දරුවෙක් කියලා කෙනෙක් නැති බව. අන්න හරියට. එතකොට දුක ආකාර තුනයි, ත්‍රිපරි වට්ටම් කියන්නේ. එතකොට සමුදය ආකාර තුනයි, එතකොට නිරෝධ ආකාර තුනයි, එතකොට මාර්ග සත්‍ය ආකාර තුනයි. බාහිර චිත, ඒ කියන්නේ නාම රූප දෙකේ මිදුණු. ඒ නාම රූප දැන් බාහිර කියන්නේ රූපනේ. එතකොට සිතනේ දැන් බාහිර දරුවා මරන දුක කියන්නේ. එතකොට ආයි සිතෙත් ඉන්නවා, දැන් අපි පොත බාහිරත් නැහැ කියනවා, සිතෙත් නැහැ කියනවා. එතකොට බාහිරත් නැති සිතෙත් නැති, එතකොට මේ පොත හැදෙන්නේ නැති වෙනවා. අන්න විපරිවර්තන. ඔව් ඔව් හරි හරි, ඒක තමයි. ඒක අතිශයින් ගැඹුරු. එහෙම ගත්තොත් දැන් හැබැයි විපරිවර්තන පොත්වල ලියලා තියෙන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා. කෘතඥානෙ කියලා. ඔව් ඒක ඉතින් එහෙම ගන්නත් ඒ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. සත්‍ය ඥානෙ සත්‍ය දකින්න එකනේ, කෘත්‍ය ඥානෙ ඒක ප්‍රතිපදාවනේ, කෘතඥානේ ඵලෙ. දැන් ඔක්කොම එතකොට ඒකත් ගන්න පුළුවන් ඕන විදිහේ භාෂාවනේ, කරකවන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ ආර්යයන් වහන්සේ මම ආර තනි මේක ගවේෂණය කරගෙන ගුරුවරයෙක් නෑ, මේක හරියටම දන්න කෙනෙක් නැතුව ඉතින් ලොකු ලොකු මේ කතාවක් මෙතන මේ තනියමනේ මේ මම හිතද වැරදිද මොකද්ද මේ යන්නේ මොකද්ද මේ හැමදේම සබඳාමේ ආශිර්වාදය. මෙතන ඇත්තටම මහා මේ ධර්මයේ තමයි ඇත්තටම මෙතන තියෙන්නේ. මේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. ඒක අපි හැමදේම කියන පොත කියලා දෙයක් ගත්තොත් එතන අවිද්‍යාව. නමුත් මෙතන ඇත්තටම මේ මෙතන ධර්මයේ කියන්නේ ධර්මතාවයේ, ඒ ධර්මතාවය තුළ ඇතිවෙන නැතිවෙන ඒ ධර්මතාවය තුළ දෙයක් නැහැ, ඉදප්පච්චතාවය. දැන් දෙයක් තියද වචන හැම එකකම දෙයක් තියෙනවා. තියෙනවා. දැන් වචන හැම එකකම දෙයක් තියෙනවා. එතකොට දෙයක් නැහැ මේ ධර්මතාවය. ඒ අන්තයක් නැහැ. ඇත්ත නැත කියලා ගන්න